ත් ලෝකෙතියෙනවා යුගල පද කියලා. ස්ත්‍රී කිව්වාම පුරුෂ කියනෝ. ත්‍රා්‍රී කිව්වාම දාවල කියනවා උස්නකිව්වාම සීතල කියනු. ඒවාගේ කුසල් කිව්වාම අකුසල්තියනවා පිනකිව්වාම පෞු කියල කොට සක්තියනවා දර්මය කිව්වාම අධර්මය කල කොට සත්තියනවා සද්ධර්මය කිව්වාම අසත්ධර්ම කියල කොටසුකුත් තිය සත්පුරු සයාකිව්වාම අසත් පුරු සයා කියල කොටසකුත් තින්න මේ වතම ඉලෝකතියෙන් බුදුරජාණන් වංන්සිි දේශනා කළේ සද්ධර්මයට විරුද්ධ පැත්තවතියන අසත් ධර්ම කියල කොටසක් තිය ඒ අසත් ධනමවලින් ධර්ම කරුණු අතක් පිළිබඳ බුදුවාමුදුරු මේ දේශනාවිදි සඳංකලා මේවා අසත් ධර්ම වෙන්නේ මිනිසුන්ගේ ජීවිතය විනාස කරනවා. පිරිහීමට ලක් කරනු. පරාභවකයන් මෙලවත් විනාසයි පරලවත් විනාසයි. මේ කරුණු යංකිසි කෙනෙක් ළඟ තියෙනවනම් එයා ආලෝකෙන් අඳුරට යන කෙනෙක්. මනුස්සලෝකෙට ඇවිල්ල අඳුරට යන් ෝදනෑ. බුදු වාන්දුුරුවන්ගේ දර්ශනය නම් ජයග්‍රාණය දිනල් ලෝන පරදින එක නෙමෙයි දිනනේකයි බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට තරුණවායසේ ඉන්න ළමයි පුංචි ලමයි මැදිවීයට පත්වෙ චපි දැන් තාම බෑ කියල නෙමෙයි පුළුවන් බෑනෙමෙ පුළුවන්. පුළුවන් කියලා ඉතාගෙන්ෙන මෙන්න මේ තියෙන අසදධර්ම තමන්ලඟ තියෙනවා නං ලෙන් පොළොනොවාගේ සිතින් ඒත් පොළල එළියට දානලෝල ඒම නැත්තම් පරාදයි වාසනාවතියන තමන් ලඟ කේන්දරේ නෙමේ තියෙන්න්නේ තමංළඟ ඉතියෙන්. ඒ නිසා තමයි මෙබඳු කතාකාරණ බුදුරජාණන් වහන්සිේ අතලිස් පස්සවුරුද්දක් අපිට පෙන්න ලදුන්න නිවන් නිවංකිව්වට නිවන් එන්නේෙ නෑ සාදු සාධකිව්වට නිවන්දක්ලිට බෑ නිවන්දක්ලින්ට ඕන කරන පළවෙෙන දේ තමයි සද්ධර්මය. මේ ධර්ම කරුණු පිළිබඳ උන්නාන්සිේ පෙන්නුවේ මිනිියෙක් ඒමන් නැතිනං ස්ත්‍රියක් පුරුසයක් පැවිද්ධෙක් කවුරුුවරි මේ කියපු අසදධර්ම සිතේ තියාගෙන ඉටියොත් තමාළඟ මේ අසත් ධර්ම තිබුණොත් ඒ අය නින් දෙෙන්නැගිට්ටවාගේ මලාට පස්සෙ දුකට වැටෙනු. පෙච්ච තපපතිකිේ. ඊළඟ තැනකො විපදුනාමත් මේ අසත්ධර්ම පුරුදු කර නිසා ඒ ජීවිතයේ බැබලන්නේ නෑ විනාස වෙන. සත්පුරු සධර්ම ඇති කරගන්නලුවන. එතකොට මෙතනදි බුදුරජාණන් වහන්සේ පෙන්න ලඳන්න පලවෙෙන එක තමයි අසද්ධාව සද්ධාව නැතිකම. සද්ධාව කියන විශ්වාසය. තොනොරුවන් පිළිබඳ මනාකොට විශ්වාස කරන්නලෝන බුදුවාන්දුරු ගැන සැකහිතනොන අදේමිඉන්නව මිනිස්සු අද සමාරු බුද්ධන් සරණම් ගච්චාමිකිවුවට බෝ කරුණු ගැන සැක කරන්න ඒ සැකේකේනක සිතට ආපු ගමන් එයාගේ තිසරණය කැඩිලයනො එයා උපාසකයෙක් නෙමේ ධර්මියය ගැනත් සමාරු සැක කරන මා උගත්තු මොනවා ඉගෙනගත්තද මන්දන්න අද ගොඩක් සද්ධාව නැත්තේ ඉගෙනගත්තා එලඟ තුන්ගෙන එක සංගයා පිළිබඳ සැකයි මේ තුනුරුවන් පිළිබඳ සැකක් සිතට ඇති වනොත් එයා අසද්ධාවන්තයක් සද්ධාව නැති කෙනෙ සමාරු ඉන්නවා සල්ලි වියදන් කරනවා පින්කං කරනවා නමු සද්ධාව නෑ අර කරන්න ලඕනකමට කරනු ඒම අය ගොඩාකින්න තර්ක කර කර කරන්නේ කර්මකරම පල විශ්වාසයක් නෑ පරම්පරාවෙන් කරන නිසා අපිත් කරනවා බං කියල ඔන්න කරනු මේ කටිනේ ගැන අතරිරි සැක කරනවාන නමුත් කටින පින්කනුත් කරනවා නමුත් එයා පිරියෙන කෙනෙක් දවුණු වෙන්නේ නෑ සද්ධාව විශ්වාසය මමේව බුද්ධෝ මමේව දම්මෝ මමේව සංගෝ. මේ රටේ ආගං කොච්චරති නොදබල ඒ ආගංවල ඉන්න අය අරි සද්ධාවන්තය එගොල්ලො එකම දෙයන් වහන්සේනගේ දෙයා විශ්වාසරන. සමරු කොච්ර අගති ගාමි ුනාද කියනවාවල ලෙඩේට බේක්බුුණනිත් නැන දෙය ගොඩ ගනිී කලා බලාගෙනන්න. අපිට ඒම කියල නෑ මෙතන පෙන්වේමුකද විශ්වාසි කල බුදුරජාණන් වහන්සේ සරුවඥ තාඥාණය. උන්නාන්ස ගරූපයකෝම තිබුණාද ඒවා ගැන කයිවාරු ගන්න ඕන නෑ උනාාන්සි මනුස්සේක් ඒ මනුස්සේකොට තිබිච්ච කෑලි තිස් දෙකම බුදවාන්ට තිබුණ ඒ රංග්‍රදී මුතුමැණෙක් නෙමෙයි. ඒවත් කුණුුවෙන ලෙඩවෙන ජරාවෙන ජාට. ලෝකෙ පාලවෙච්ච මිනිස්සුන් අතර මනස උසස්ම පෙත්තට ගෙනගිය ගෙනනිච්ච උත්තමයෙක්. ඒක විශ්වාස කරන්න ඕන. උඩින් ගියාද වතුර ගියාද ඕහ අල්ලගෙන තරක කරන්න ඕනනෑ අපිට. මවු කෙනෙක්කුුව කුසේ තාත නිසා මවකුසට ඇවිල්ලා මවකුසේ මාස දහයක් කරියට ඉඳලා අපිවාගම මළමුත්‍රා එක්කම උපන් කෙනෙක් වෙන අමුතුුවෙන් උඩිින් පැන්න නෙමේ නමුත් උන්න්නාන්සි සංසාරය පුරුදුකරපු කුසලතා ඒ කුසලතාවල් තමයි පාරමී කෙල කිව්වේ දක්ස ලෙස කුසලතා තිබුණ නිසා දානං සීලංච නෙක්කම් පඤ්ඥා විරයේන පංචමං කන්තිසච්ච මදිත්තාන මෙත්තුපෙක්කා මේ දස මේ පාරමී දහය උපපාරමි පරමත්ත පාරමි වසයෙන්. අනාධිමත් කාලයක් පුරුදු කළ පුරුදු කරලා පුරුදු කරල තමයි අවසං අත් බවේදී ලෝතුරා බුද්ධ රාජයට පත්තුම බදුවෙච්ච දායින්දල උන්සේ අතලිස් පස් සෞරුද්ධා දේශනා කළපු ධර්මය අකාලිකෝ අකාලිකායි එදාටවාගේ අදටත් ගැලපෙනවා අදටවාගේම මේලාමයි ලොකුවෙන කාලටත් ගැලපෙනවා. ඒහි පස්සිකෝ ඇවිල්ල බලන්ඩෙ කියල පෙන්නන්න පුළුවන් දැන් අතේ මොකක්වා නැතිව අත මොලවගෙන කාටරී කිවොත් අපි ඇවිල් බලන්න මගේ අතේ රත්තරන්තියනවා මැනික් තියනවාකිව ඒ පෙන් සුදුසුද බොරුවක් මේ නෑ. මළමුත්‍රා තියනවා ඒවා පෙන්න්නට සුදුසුද මේ රේ මෙතන මෙ ේතන මලළමුත්ත්‍රාතියන ඒවා හලදාන්න ලෝන. ඒවා පෙන්නන්ඩ වටින්නේ. බුදුවාන්දුරු දේශනා කරපු ධර්මී පෙන් අඩ පුළුවන්. තර්ක කරන්ඩ පුළුවන් කොතනකවත් අඩුවක් නෑ. අඩුවත් තියනන අවු දෙද සයිසි මේික ගේන්න බෑ. ගත්තු ඉන්වන් මේකේ ආධිකල්යාන මුලත්වොඳයි මජ්ජයේ කල්යානම් මැද්දත්වොදයි පරිියෝසානකල්යාන අවසානෙත් ඒ වගේමයි. අන්න ඒ ධර්මය පිළිබඳ විශ්වාසය. ඒළඟට සංගරත්නය අද වැඩ ඉන්න පිරිසගළන් අඩුපාඩු තියෙන පුළුවන් එදත්තිබුණ ඒකනෙ විනේ පිටකයක්කාව කෙලෙස් කියන්නේ ඟත් අඩුපාඩු තියෙන. අපි බලන්නේ මොකද උජු පටිපන්න සුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න උදාර ගුණ ඒ පිළිබඳ විශ්වාසය නැති නැතිවෙනකොට එයා පන්සල්යන්න නෑ විවේචනය කරර ආමුදුරුවන්ටත් බැන්න බැන්න ධර්ම වේමාරියයට ඉන්වද. ඒම විවේචනය කරකර ඔය ඉන්ඳලලා අන්තිමන මැරෙන්ෙ කිිත්වෙන නේද එතකොට මතක්වෙන්නේ ධර්මය ආන්දුරුව එක්කංවරින් පිරිකරයක් දෙන්න ඕෝන ඒම දීලර්යනුවද ඒ පිනක් සිද්ධ වෙන්න වෙලාව අපිත් ජනවා අනුකම්පා කරලා නමුත් සද්ධාව නැතිකෙනා මෙලවත් විනාසයි පරලවත් විනාසයි එක අසත් ධර්මයක් සද්ධාව කියනෙක් ඇති කරගන්න ලෝන ඇස්ෙකෙන් බුදවාන්දදුරුන්ගේ රූපය බල ඉන්න තියෙනවා තාමය විස්සෙන්නෑ කරෝධය විසෙන්නෑ වෛරය ඇතිවෙන්නේ නෑ හොඳ ත ධර්මයට කණ්ඩයනෙකොට ඇත්ත තේරුම්ගන්න න මේකනේන්නම් ඇත්ත අනිච්චාවත සංක අර ඔොක්කොම නැතිවෙන. එනිසා සද්ධාවන්ත බව සද්ධර්මයක් සද්ධාව නැතිකම අසත්ධර්මයක් ඔන්න පලවෙනි කාරණාව. දෙවැනි කාරණාව දේශනා කළේ ලැජ්ජ නැතිකම අද ලැජ්ජාව නෑව ලැද්ජනාර කපලවාද. අද ලැජ්ජ නෑ කොච්චර බුරුකී නොද ිරට මේ කීණක මේ නෑ කියම. බලන්ට එකට ඉඳල්ලා ආයිවිං වෙලා ආයි කෑගාගන්න බැනගෙන ලැද්ජනෙන් අරයගේ වැරදි කිය කිය මයාග වැරදි කිය කිය ලැද්ජ තියෙන කෙනෙක් ඕව කරන්න ඇඳු මක් ඇදම් පාරරි අන්ඩිප ඒං අරියට බැනල අද එයා එක්ක එකතු වෙලා තව තිෙනෙකුට බනිනවාගෙන ලැජ්ජ නෑ ආත්ම ගෞරවේ නැති කෙනෙක් බල්ලට මාපාරි ඕන දෙයක් කරන්න පුුවන් පූට ලැජ්ජ නෑ ඌ තිරිසන මනුස්්‍යයා වුනාම ලැජ්ජ තියෙන්නොඩි මෙතන මේකත් තේරුම් ගණ්ඩ වටිනවා ඇම තැනම ලැද්ජ වෙන්නන්නේ නෑ සභාවකට යන්න දැ සමාරන්න බණපුලකට ඇවිල් ඉස්සරයින් වාඩින්න ලැද්ජයි. හරි ප්‍රශ්නයක් වාඩිවෙන්නේ න ධර්මශලා ලැද්ජයි. ඒවට ලැජ්ජ වෙන්න නෑ ඔොඳ වැඩ කරන්න ලැජ්ජ නෑ. පාරයඔන්න යනකොට කවරුවරි මෝඩයෙක් කෙසල් ගෙඩිය අත් ල ලෙල්ලද අල පාර මිනිසු යන්න තැන. ඒක අරන්දාාන්න ලැජ්ජ වෙන්නොද නෑ. මේක පාගල ගර්මනිය අම්ක් කෙනෙක් වැටනු. වයයිස කාච්චිකනෙ සීය කෙනෙ ලිස්සල වැටුනුොත් ඕකට කියනවා කායකරම මෛත්‍රී පං ඒවට ලැජ්ජ වෙන්න දනෑ නරක වැඩ නපුර වැඩවුන අල්ලස් ගන්න අල්ලස් ගන්ඩ ලැජ්ජ වෙන්නෝන අදේම ලැජ්ජවත් තියෙනවාද ඉගෙන ගන්න ළමයි ළඟ දැන ලැජ් තියෙනවාද රුණු විශවවිද්‍යාලය ගත්තත් මොන තරම් කතාබාද මේ දවස්සල ඇයි මේ වෙන්නේ ලැජ්ජ නැතිකම්ම මමමහි පාරි අන්්ඩෝන මම පාරරි අන්ලෝන ඒක ලැජ්ජ නැතිකම කියන්නේ අසත් ධර්මයක් දැගෑනුලාමෙක් ලජ නැති නිසානිේ ම පාරි අරවිදියට ඇඳු ඇඳගෙනනියය දැ බල නොක පාරරි යන්නන්නේ යට ඇඳුම් පිටින්නේ ජතිනගේ යිද වෙනාගංගල ළමයි එම යනවද පාරි යන්නේ නෑ ල්ජ නැති වනාම එලුවේ මුුණත් චඩපුලන් ඇයි ලඩ්ජ නෑ තුංගනි කාරණාව බය ඩඩුවන් තියනවා බයිෙන්ඩෝන මාදාමරික වැඩ කලාම මේ ආත්මිම විපාකති වු දඩුවන් කෙලෙ කත්ති. මෙලව බේරුුණත් සංසාර දඩුවන් ලැබෙනවා. දන්්ඩ බයතියෙන් ඕන දඩුවන්තියනවා කළකළදේ පල පලදේ මම කලානං විපාක මට ලැබෙනවා. ඇම තැනකම බයවෙන්නෙක් නෑ අයුක්තිය අසාධාරණය අනීතිය අධර්මය ඒවාබියස බයවෙන්නෝොද නෑ එතන එඩිතර වෙ ෝඕන බොරුව වංචාවට අපි බයිවෙන්නේ නෑ. සතතියට අපි බයිවෙන්්ඩෝන. සත්‍යය දර්ශනය හත්තියෙන. ස්වාමියාව වැරදි කොළොත් ඔන්න බාරිියාවගේ මූුණ දක්කිනෙකුට බයවෙනවා. භාරිියාව වැරදිොත් ස්වාමියාව දක්කිදි බයිවෙනවා. වැරදි කළට එෙනෙකුට සමාජති යන්ඩ බෑ සැඟවෙනවා. ඒකනි ඉස්සර කියල දුන්න නිමේ ළමයිට පූල්ලොරා කරින්දැනගේ. වරද කලාන දැන් ඔන්න කේලගේම කිව්වන යනෝවාගීල කොතන කරේ ඇංගිල අහගෙනින්වා මංගැන කතා වෙනෝදකිය. බයයි සභාවට යන්න වරද කරන්නට බය ව ලැජ්ජ බය කියන මේ දෙක එකට අයියෙන්නේ. ඒකට පොදුව කියන නමත් තමයි දේවධර්ම දෙව ළග තිීනවු වරියට ලැජ්ජයි බය. ළඟට කෙනවා ලෝක පාලක ධර්ම මේ ලෝක එම පාලනය කරන්නේ මිනිස්සුන්ව පාලනය කර ලැද්ජයි බයි. බලන්නකො ලැජ්ජ බය නිසා මේක පාලනයක් තියෙන් ලැජ්ජ බයනත්තං මිනිස්සු මීත වඩා දරුණු වෙනවා ඇයි නීතියත බයකරන්නෑ ලැජ්ජකුත්නෑ ඕන වැඩක් කරයි. ලෝක පාලක ධර්ම නිවසක් පාලනය කරන්නත් ළමයි ළඟ දෙමව්පියෝ ළඟ තියෙන්ට ඕන ප්‍රධාන කරුණු දෙක තමයි ලැජ්ජ බය මොකට ද ලැජ්ජ බය තියෙන්න්නේන පවට අකුසලයට එවල විපාක තියෙනවා ඊළඟට බුදුවාන්දුරු දේශනා කළේ නූගත්කම නූගත් බව කියන්නේ මෙතන පොතේ දැනමම නෙමෙයි බවු සච්චංච සිප්පංච උට මොනවාර ඉග ගන්නඩුව ගොතන්ඩ පුළුවන් ඇඳුම් මාණ්ඩ පුළුවන් උයන්න පුළුවන් වගා කරන්න පුළුවන් මොනවරි ඉගෙන ගණ්ඩ චිත්‍රාන්දන්න පුළුවන්ම බලාගෙන පව්ගේ කාලෙම මේ සිංහල කාන්තාවන්න මේ වෙන ආගංවල කාන්තාව ටීවිවල පෙන්න කොට්ටාදනෑටි පුටුවට රෙද්දක් මානඇටි අරියට අම්බ කරනවා. මොනවරි ඉගෙන ගෙන තියෙන්දඕට උයන්ඩ පුළුවන්න උයන්ඩ පුළුවන්න්නම් කොච්චර අම්ඹ කරන්න පුළුවන්න යන් ළමයින්තේම පොඩි කාලිම කුස්සය වැඩ උගන්න අන්නලෝන දැන් ඇත්තම කිනවනම් පොල් සම්බෝලය දන්නරවත් දන්නේ දන්නේ නෑ කසාද බැඳල ගියදාට බැනුම් අන්න වෙන්නේ දෙමව පියන්ට අඩුමතරමි පොල් සම්බෝලයක් කොටන්ට පරිපපුුවක්කදන්න පගේ කාර ගෑන්ල මේ කිවවානේ අම්මක් කියන ආඩම් බරින් කෙල්ලට කිවලු බට්ටි කලි පේතියන්න කියලා රිින්සොදත් මේ විම්දාලා අල් සෝදලා කෝ මැද්ද හිනයන්නද්ද ස කුඩුදාලා ආටික සෝදලා ති කසාර බැන්ඳලා ගියොත් කෝමවෙයිද නෝකත්කම? ධම්මපදේ උගන්න නවා හයි සමාරවන්වා මේ නූගත්කම මොන වගේ දෙක නො ඌරෝවාගේ උොන්දට ඇඟවල් තියෙනවා. මොලේ නෑ මොනවාරි ඉගෙනගෙන තිබුණ අනන්දෑන් උසාාවියක වැඩක් කරගන්න යන්න කෝ අලු කඩේ පැත්ත. ඉන්න ඔක්කොම ඔක්කොම වැඩ ඉග්‍රීසියෙන් කරඩිපැ ඉංග්‍රීසියන් තම ඔක්කොම ලියන් ලෝන. උසාී ද පැත්ති ෝයි පුංචි පුංචි කඩවල්ලු ඉන්නන වයිසක සීයල පප්පල. මයි ටයි කද සල්ලිගන්නන ඔන්න උගත්කාම උගත්කම ඇම තැනකම තියෙන්ට ඕනේ ස භාවකට ගියාම ඇසිර නෑට මිනිසු මනිනවා සභාවක කතා කරන ක්‍රමි ස්ථානෝචිත ප්‍රඥාවකන් බස්සක ය නෑට කෝච්චියක ය නෑට ඔන්න උගන්නන්න ලෝන මයින්ට පුංචි කාලිම උගන්නන් ඕන. මෝඩ වනුතින් එයා පරාදයි. අම්භ කරන ධනී ඉතිරි කරන්න දන්නේ නෑ. අම්ඹ කරපු ඔක්කොම නිකම්ම කාලදානො විනාස කල්ලදානෝ ඒ නූගත්කමේ ලක්ෂණ. කරදරෙ එක් වුණම ගණ්ඩටිකා ඉතිරි කරන්නු දැන් බලන්ඩකු ඉස්සර කාලේ අමල ස්කෝලිගීල් ලනේ. ළමයි අටක් නමයත් දායත් දොලක් ගෙදර. ත්ක පඩිය විතරයි ළමයින්ට රත්තරම්බඩුඋත් අදනො ගේත් අදාගන්නවා කණ්ඩක් දෙනවා ඉස්කෝලෙච්්‍යවනවා ඉතිරිත් කරලා තාත්තට ඕනුනාමත් අම්ම තමයි දෙන්නේ උගත් පොතේ දැනුම පරිපාලනය ගැන කළමනා කරණය ගැන අද පොතේ දැනුම තියෙනවා නාස්තිය වැඩි පොතේ දැනම තිය සමට උපාදිත් තියනවා නමුත් සැබෑ උගත්කම නෑ පොත කටපාඩං කරල කළ විභාග ලියාන්න පුළුවන් පොතපාඩං කරලා විභාගලිව කළයා උගතෙක් වෙන්නේ අධ්‍යකම් ඔොද චාගෙන ඉන්ඩ අත්වෝන උගත්කම ලැබෙන්ට පලවිනිිකාරණාව අසාගෙන සිටීම. ඇම දයක්ත් මොන්දට කන්දෙන් නොනේකන කන ලකටති. අපි පාලනය කරනයි ඔය පාර්ලිමින්තුවලක් ආගෙන ඉන්නවද කියන්ට දෙනවද තව කෙනෙකුට උගත්කම නෑ මුලින් කියනදේ ආගෙන ඉදලා ඊළඟට උත්තර දෙන්න ඕෝන බුදුවාන්දුරුවේමයි කවරු ඇල බැන්නත් මොනවකුවත් බුදුවාන්දුුර යාගේ කතා යවුරෙනකම් ආගෙන ඉන්නවානේ. ඉවර වෙලා තමයි බුවාන්දුුරුත්තරේ. ැන් ගෙදක ස්වාමයායමක් කේන්ති ගීලා කියන වෙලාවි නෝනආගෙන ඉන්න ඕෝන. ඒම නැත්තුව එතන නෝනත් එක ටෙක කරන්න ග ොන්න උගත්කම නෑ ප්‍රශ්නය වැඩිවේෙන අපි කියන්නේ පත්තුවෙන ගින්දරට තෙල් දැම්මවාගේ. අම්මා අපපච්චි කියේල දෙනකොට ළමයි ඔොඳ තහගෙන ඕන මේ කියන්නේ මොකක්්ඩ. උොදට දැන් සිින්දුවක් වනත් ඔොඳට අහගෙන ඉන්න අර්තය ොදට ේරුම් ගන්න පුළුවන් මේ කියන්නේ මේකයි ඒක නිකන් සද්්‍යය විතර කාගෙන දඟල දංඟල ඉටියොත් කිව්වෙ මකද කියලා තේරුම් ගන්නග අර්ථ සම්පත්තිය දැනගඩ එකට මොලේතියෙන්ලෝන ඔන්න ආගෙන ඉටපුදේ කල්පනා කරනවා සිතනව චින්තාමය ප්ඥ ඊළඟට ඊට අනුකූලව වඩනව නැත්තන් ජීවත්වයන ඒ තමයි භාවනාව කියා ඊළඟට බුදුවාන්දුුරු දේශනා කළේ කුසිතෝ කුසිතෝ කැනෙ කම්මැලිනා කම්මැලිකම කියනෙ කාවොත් ජීවිතයේ පිරිියෙනවා අද තියන වැඩේ කල්දදා බුදියගෙන ඉටියොත් ඒම ඉන්නව අ සමරු නාන්‍යෙන් නෑ උදනානොදනෑ දවල් වෙලා නාන ජදනාන දැනෑ අවශවෙලා නාන අවශ්‍යනකට ඔන්න රැවුනා නන්නෑ ඒම ඉන්න යු. දැන් ඔන්නේ අනිද්දා යන්ඩ තියෙනවා නුවර අනිදද යන්ඩ තියෙන්න්නේ. අද ඉඳලම නිදිනම්. අනිද නුවර යනවබං කියලා පොරෝගෙන නිදී. නුවරගී ලාවා ආපු එල ඉඳල තව දවසක් නීදී. ඇයි නි නුවරගිය අමාරු. ඒත් නිද වැස්සත් නදි පැව්ුවත් නදි. ලෙඩවුනාමන් නිදි ලෙඩේ සනිීපූනාට පස්සේෙන් නිදි අයිදැ දඟලන්න ොද නෑ සනීපවුණා විතර තවටිකා පරිස්සංව. පාඩුටද ඉගන ගන්නලාමය කෝම කම්මැලියුනොත් ඉගන ගන්න පුුවල ව්‍යාපාර කරන කෙන කම්මැලියුණොත් ව්‍යාපාර පුළුවන් ඔෆිස් එකට යන කෙන එම දාම වෙලාව පරක්ව වෙලාග රතු ඉරගානවන් පඩිය කැපෙනවානේ පාන්දර නැගෙටින්ට කැලේ සත්තු ඔක්කොම් පාදර නැකිටන එක සතෙක්වත් ඉර උදවන කො ඉද උදාවනට පස බුදියලන් උ ැගිටනවා උන්ට රාජකාරී ඇත්තෙක් නෑ උන් නැගිටලා ඒක නෙවුම් අපිට වඩා නීරෝගී කැලේ ඇලියට සීනිි තියෙනවද පෙෂර තියෙනවාද කොලොස්ට රෝල් තියෙන මොකක්වන්න ඌ නැගිටලා උදේදල ඇවිදලා ඇවිදලා මොනවාරි තිනටි කකා නට නට ඉන්නවා ඉගනගන්න ළමයි ව්‍යාපාර කරන අය බිෂ්නස් දැම් බලාන්ට කල්පනා කරලා අපේ රටේ උදේ නමේට කලින් වැඩක් කරගන්න පුුවන් මේ රටේ උදේ නමේට කලින් කඩයකින් බඩුවක්වත් ගණඩ පුළුවන්ද. නමේයට ගියා කීමකු අපි කඩේට එතගොට තමයි පහම්පත්තු කන තුොර සූරිය ඇල්ලා එත ෝට පහන තිල වැඩත්ති නොද. අඳුර නසන්ඩන පහමපත්තු කරන්න ඕනේ ඔන්න නමේට ඇවිල්ල අඳුන්කූරු ගාල කටඇරල ඇන්පූර් එකත් තින මේ කනේ තියාගෙන වැඩක් කර ගන්න බෑ ව්‍යාපාර වැටින්නේ එකයි උදේ අතාමාරට අට කඩ ඇරල තිබුණාන මිනිස්ු යනවා නිගන්න අර බලා ලෝක කැලෑමාකට් එකක් කියලා තියනෙ පිටු කොටේ උදේ දෙකයිඉදල මිනිස්සු වෙලදා කරන ලාපයි උදේ අයාමාරුලට ඔක්කොම ඉවරයි ගෙනපෝටික ඔක්කොම් විකිනිලා ඒම දැන් වගාකර පොක්කොම් නෙලල තියාගෙන බුදියගෙන ඉටියොත් විකිනෙද ඇයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේෙත් පාන්දර ගීලොව ගණ්ඩ වෙළෙන්දු පාන්දරෙන් යන තරමට ලාබයි නිදාගෙන ඉඳලට තව චුට්ටජයන් සමාරු නැගිටලා බලනොව වෙලාව දැන් ඇස් දෙක ඇරයට පස්සි නැගිටතනේ නැගිටන්න ඕනේ ගම ඇයි නින්ද ඇති නිසා තමයි නැගිට්ටේ නින්ද ඉවරයි එතන බොරුවටයි පෙරලි පෙරිලි කොට් බදාග නිදලර ය නො පාඩ කරන ලමයෙකොට පාඩන් කරන්න පුළුවන් කුස්සයේ වැඩක් කරන කෙනෙකුට කියල උදේම කුස්සි අස්පස් කරන්න ගස්වලට වතුල ටිකදාගන්න ඔන්න කම්මැලි කම අසත් ධර්මය කුසිත ඊළංඟටකින මේ තවේකත් තිවාන මේ අතපය දිග ඇරගෙනමින් කට ඇරගෙනම ඉන්න මොන මෝත බැලුව නිදා නිදි වැටිලා ත්ේ ගියත් කෝච්චිය ගියත් බනපොලට ගියත් පන්සලට ගියත් කරි ඒත්තු වෙලා බෙල්ල කටකඩඉන්න ඒ අසාත් ධර්මය බුද්ධාගම කැන වීරිය බෑ කියල දෙයක් ලෝකෙ නෑ උත්තානවත්තෝ උත්සායතියෙන් ලෝන උත්සායිෙන් වැඩ කරල බල දැම් බලන්නකෝ මොනවාරි වගා කරගන්න අපි මේ දවස ලැමදාම කියන ඕක දුළෙ මොක්කාරි මලුට ැති ෙඩිට් නති සිට වන්ඩ පමකො දේව. එකෝ මල්ගස්්ටිකක් හිටවන් බුද්ධ පූජාවට මල්තිීයෙනවා ගෙදර. මල්ටික කඩාගන්න පුළුවන් තමන්ට ඕනේ ව මේ පොඩි ළමයි එකතු කර ගෙන කරන්න ඉරි දවසනිවාඩුනේ උදේ මොක්කම එකතු වෙලා මොනවාරි පෝච්චිවලව තීටවන්න. තමන්ට වාසියක්ේ බැබෑ නෑ නෑගාගෙන ඉින්දෝල්නෑ නෑ නෑ ගානයක නෙමේ බුද්ධාගම බෑබෑකීනක නෙමේ බුද්ධාගම පුළුවන් ඇයි බැරී මට පුළුවන් ඉගෙන ගන්ඩ බෑ බෑගානකට මොකක් කරිගෙන ගන්න ලෝන. ඊළඟට දේශනා කලේ පින්වාන මුට් අස්සති යන සීය නැතිකම. එක අසත් ධර්මයක්. බුද්ධාගමි උගන්නන්නේ සීකල්පනාවන සම්පජානකාරී යෝතී ගෙන් වැසිකිලියට ගියත් සීකල්පනාවෙන් අල්ලෝන නැත්තන් එතනත් ප්‍රශ්ට ලිස්සලයම වැටින් ඔයි සමාරු සීහ නැතිනිසානි කනපිට ඇතුම් ඇඳගෙන දුවන්නේ ඇයි උදේ වෙනකම් බුදිය ගත්තා නැගිට්ට වෙලාවන කමි අනිි පැත්ත රරි ගෞ්මානනි පත්තරරි ඇඳ ගත්ත පාරට ගයාාටට පස්ස තමයි දන්නමේ කනපිට කියලා සීහ උදේ පාන්දර ගෙවල්ුවල තියන ප්‍රශ්නයකන ම ස්කෝලයාන ත්්‍ය ෆිසි එකට න එකට සයනෑ සරෙපපුුවකෝකෙ එකක්කෑ ගානවා මේ ස්කෘට්ටමකෝ කියලා තවිකෙක්කෑ ගාන ඔලුේ පනාවතියයන පනාවපනාව කියලා ගේපුරා පනාවෝය කන්නාඩිය නලලෙතියයන කණන්නාඩි කන්නාඩි ගාල කන්නාඩියෝයන සනත්කම් එක අසත් ධර්මයක් සීකල්පනාවෙන් ඇම වැඩක්ම ය සතිිපට්ටානනි උගන්න ඒනින්. යනකොටත් මමදයි යනවාගෙන සීයෙන් යනවන වාහන විපත් වෙන්නේ නෑ තව කෙනෙකුගේ ඇගේ ඇත් පෙන්න්නේ නෑ දැන් වයර්දයකුත් කනේගාගෙන කොයි යනවත් දන්න බලන්නුකෝ අනතුරු වෙන ඇට අනතුරුද කෝච්චිය තැ පිලකීදිනිෙක් මලාද සීයනැතුව කෝච්චි පරිගීල ඇම තැනකම තිබිය යුතු දෙයක් තමයි සම්මා සති මේ සතියකනක ධර්මය බෝධි පාච්චික ධර්ම නිවන්කරාගෙන යන උත්තරීතර ධර්මයක් සීය නෑ කියන්නේ පිස්සුණේ පිස්සෙක් සීය නැතිකෙන පිස්සෙකුටයි උමතුවයෙකුට උපමා කරන්න එක රෝගයක් සීකල්පනාව නැත්තං ජීවිතයේ විනාසයි තියපුතන මතක නෑ ව මොකක්ද මතක නෑ යන්නේ කොවිද දන්නේ නෑ ඒමින්න අරිට කොයිද යන්න කලවත් දන්නේ නෑ අත්වනිි කාරණාව වසෙන් වදාලෙ මෝඩකම සමාරීනෝ උපතින්ම මෝඩයි ඒක ඉතිං බුදුවාන්දුරු බෙදුවනි චරිත මෝඩයෝ කෙල කොට සක්කින්ම පින දන්නත් නෑ පවදන්නෙත් නෑ කුසල් දන්නෙත් නෑකුසල් දන්නෙත් නෑ අම්මාදුුරන්නේෙ නෑ තාත්තාඳුරන්නේ නෑ කර්මය කර්ම පලේ ගැන විශ්වාස කරන්නේ නෑ මොකක්වත් දන්නේ නෑ. කෙතේ බැන්ද පඹේයට සමාන. මනුස්ස සරීරයේ තිබුණට පබයක් මෝඩකම්. එතකොට ප්‍රඥාව තමයි බුද්ධාගම නිෂ්ඨාව අන්තිමට එන්නේ ප්‍රඥාවට දැන් සීල සමාධි පญ්ඥා. සීල නැතුව සමාධිනය සමාධිනැතුව ප්‍රඥාවන්න මේ තුන තමයි බුද්ධාගමි උගන්නන්නේ සිල්වත්කම කැනෙ සංවරකම කායේන සංවරෝ සාධ සාදු වාචාය සංවරු කයේ සංවර කමත් තියෙන් නොනි වාඩියුනක් ඇවිද්දත් සතර ඉරියව්වක්න අපිට තියෙන් තිට්ටං චරං නිසින් නෝවා සයානෝවා ඉටගෙන ඉතියා සංවරවින්න වාඩිවුණත් සංවර කමත්තියෙන් ලෝන ඉස්ස ඒකනේ ගෑනු ලමයින්ට අම පයිංගාන පයිංගාන මොනුව කලද ගාන අියයට වාඩිය වාඩිවෙන ටි කියලදයනවා නිදාගත්තත් සංවරෝ නිදාගන්න ලෝන ඒකෙත් ලස්සනක් තියන්න බුදු වාන්දුුරු සතපුනාත් ලස්සනයි සංවරයි ලෝකෙ ලස්සනට නිදාගන්න සිංහයා සිංහට නිදගියයාම වලිගවත් ඒට මේ යන්න පිළ. නින්දක් ඇ දෙ සිංහ සයිියාවකයනෙ මනුසලෝක බෝයලඟ තියෙන්නේ කපි මද්ද කපි මත්්ද කියන්නේ වඳුරාගැෙනින්ද වඳුරා ගැස්සි ගැස්සන් ද අමතකවීම වැඩීම තියෙන්නේ කපුටටන කපුට මස්කටු මාළු කට ඔක්කොම එහිඳගෙන ගිල්ල කොයෙක වැලරි දානවා දාලා යනවයාන්නු වට මතකනෑ දාපුතන ඌකන්නේෑ නඒට මුට්ට අස්ස තිකයන්නේ සීමුලාවී මරණ මංචකයේද සීමුලාවනුත් අරි අපරාදය ො සීකල්පනාවේ මැරෙන්ඩෝන සීකල්පනාවේ මැරෙන්ඩනම් ඒක පුළුවන් තරම් භාවිත කරලා තියෙන්න්නන සීය පුළුවන් තරම් සහන් ජීව ෙන්න නැතුමක් ැන්ද න්ද ඇතුන්ද බත් කනකොට සීල්පනාවෙන් කැවුත් කවදාවත් තිස්මොලයන්නේන දැන් කැරපොත්තා යිටියත් කනවාටීව එක බලබල මොනවා කනවද උන්දන්නෙත් නෑ නැත්තන් කනේ වෛරිකගාගෙන්න්නේ කන්නේ සීයනෑ ඒ නිසා බුදවාන්දුරු මෙතනද මේවා පෙන්න ලදුන්නේ මේවා අසත් ධර්ම මනුස්සයක් ළඟ නොතිබී යුත්තු කරුණු මනුස්සයෙක් වෙලා උපත ලැබවානන් සද්ධාව තියෙන් ලෝල සද්ධාව තියෙන් ඕෝන ලැජ්ජ තියෙන් ඕන ලැජ්ජ තියෙන් ඕන ළමයින්ට උගන්න ඕනු ලැජ්ජ බය බයතියෙන් ඕෝන දැන් අපි අපේ ජීවිතයට කොච්ච ආසතද අපරි ආදරීණ අපිට අත්තානංචේ පියං ජ්ඥා මං මටරි ආදරී ම මට ආදරේ නම් මාව සුරක් කිත කරගන්න ලෝන සල්ලි පංගලින් බිතරක් මනමේ ගුණ ධර්මවලි ලෝකයා සලකන්නේ ගුණයට සද්ධාව නැතිකෙන සමාජයේ කොන් වෙනවා එයාට සැලකිලි නෑ පන්සල්ද ගාත්තයාව ගණන්ගන්නේෙන් යළඟ සද්ධාවනෑ ඊළඟට ලැජ්ජ නැතිකෙන ලැ් නැති ෙන ළට ළමේකක්වත් ියවුනවාද. එයා ඉච්චර සමාජද ගැලපෙන්න ඒව පිළිකුල් කරනවා මිනිස්සු. බය නැතිකෙන ඕන මපරාධක නො මංකොල්කානව සත්තු මරණවා කිසි බයක් නෑ. ඔට්ටවල්ල සමරු සමාරු ඔට්ටු අල්ලන්න ඒ බයි නැතිකම් පෙන්නන්නන ඒ ම අයට සමාජ සැලකිලි නෑ සල්ලාලය ආපෝඒ වනිචරයෙක් එඒම කිය සමාජයේ සැලකිල්ලක් නෑ කොන් වෙනවා එයාට විපතක් කරදරයක් වුුණො කවුරු නැතිවෙනවා කවුරුත් උදව් කරන්න ලැජ්ජ බය ඇතුව ජීවත් වෙන කෙනෙකුට විපතක් වුණාම ඔක්කොම එකතු වෙනවා කියනවා යානන් දෙයිෙක්වාගේ කන ඇයි ලැජ් බය තියෙන කෙන දෙෙකුට සමාන ඇයිඒ දේවධර්ම දේවධර්ම තියෙන වනගේ යා දෙයිෙක් දිවංගෙනාව ලැජ්ජයි බයයි ඟට මෝඩන කොච්චර කිව්වත් වැඩක්න මෝඩ වැඩම කරලා පසු තැවෙන දැං ඔය බලාන්නක්කෝ කසාද බැඳල මාස තුනයි අතරයි ඒක බන්ධනාගාර ගත වනුත් මෝඩකං කරලා පවුලක්මිවරයි මෝල්ගාරගෙන තතාත්තගේ ඔලුව පැලුවොත් ආනන්තරිය පාපනය අම්මව මාළු මටමට දැම්මුත් ආනන්තරය පාපන දරුවෝ ඉදිද්දී අනාචාරයට ගියොත් මෝඩකමක් දරෝදයා බලන්ඩිපය බුද්ධිය තියෙන කෙනා දරෝදයා බලනො මංකරන වැඩේ නිසා මගේ ළමයි කෝමද පාරයන්න මගේ ළමයි මන් නිසානි උපන්නේ ඒ අයට ගෞරවයක් ඇති කරගන්න බුද්ධිය තියෙන කෙන ඒවා කල්පනා කරන තමන් වැඩ කර නායතනෙන ඔරකංරලාවුනුත් ට පසේ අන්න පුලුවන් දෙ ිසිට පුළුවන් දෙයන්න වරද කලාම දෙමව්පියන්ගේ මූුණ බලන්න පුළුවන් බෑ පවුල් කැඩෙන් දික්ක සාධ වෙන්නේ මොකක් නිසාද. මෝඩකමනිසා ආයතනයේ කේලංකිව්වොත් සමගි වින්න අ කේලාං කෙල බිඳවුවොත් යාටායේ ආයතනයයාට තත්ත්ව නැති වෙනවා. මෝඩකමනි සයෝක් කරන්න මෝඩයා පවු් රසකර කර කවා ගස කරකර කරනවා මෝඩකමේ ලක්ෂණයක් ඒක ඒළඟට කුසීතකම කම්මැලිකම මොන මෝතෙ බැලුවත් ඔයේ වාඩි වෙලා කකුල් දෙකත් වනවානටීව එකක බල බල නැත්තම් පෝර්ණකටම ඇනෑන දෞසම බුදලං ඇඳේමන ඒ ලව වෙච් ළමයිදැන්ිති ඒලෙවලිවරයි කියෙළ බුදී ගන්න්නට ගත්ත රය නොද තෙවුුණ අම්මලම කියනවා මාන්සි වනානනි ටිකා බුදියගත්තාව. ලිමට නපුරුතු කර මාසි වනා විිතරරි මාංසිි වනා කළ යම් බුදේගෙන නරනවද වැඩ කරන්න ඕන වැඩක් කරන්න ඕෝන ඉට දම් පාස ලෝන පොඩ බුදිය ගත්තාව ඉරිද විතරන නිවාඩු තියෙන්නේ පන්ති ගීල ගීල කොල්ලට අමාරි බුදියය ගත්තාව ඔන්න පුරුදු කරනට න උද නැගට ෝන වතුර කා ල නැට ොල් මයි පන්දර නැගටපිය අලසකම කියන්න පින්වාටනි ඒ අසත් ධර්මය ඉළඟට සීය නැතිකම මොනවාකිවත් මතක නැත්තං මතක තියාගන්න පුරුදු වෙන්ඩෝන අසජජාය මලාමන්තා ඉගනගත්ත දේවල් නැවත නැවත කළේ නැත්තං අමතක වෙනවා. යි සමාරු පිටරට ගීලාටබ සිංහල බාෂාව අමකවෙලාී ඒ රටේ සිංහල කතා කළේ නෑ ටට සිංහල බෑ උය නෙක්ෙන උයනේ කවුද්ධත් දෙකක් උයන්න යුතු තයටත්තුරු යන්න බෑ එයට අමාර උයන්න අමතකවෙලා දාපිටත් පුංචි කාල ඉගෙනගත්තෙවද මතකනෙන් සමාර්වෙලාවලතින උදේකාපියක දවල් මතකනෑනනි කෑවද කියලා මතකත් නෑ සමාරු ලිපේ ඔද්දට ද ලුණුදැම්මද මතකන දෙසරේ දාලා ලිපේ දැන් ඔන්න බත්තතියල කොයරි කියල කයිවාරුගයිනවා ලිපේ බතාමත කවෙල එක රොස්වෙන කන්දන්න. සීකල්පනාව නැතිවනාම බා භයානකයි. ඊළඟට ප්‍රඥාව කියන බුද්ධිය තියෙන් ලෝන උපාධිමක උපාදි ගැන මනිමේ මේ කියන්න. ොළ යුත්ත ධර්මය අධර්මය තෝරා බේරා ගැනීමේ නුවන තැ බලනකොයි රහත එච්ච උත්තම මේ ඔක්කම උපාධිකාරයුද සුනීත සෝපාක ගැනයිම් බලන්න වැසිකිලි උත්සංගේ ලමයෙක්නෙ ඉගෙනගෙන නෙමේ කිසා ගෝතම මේ ඉගනගත්ත කෙනෙක් නෙමයි පටාචාර ඉගෙන ගෙන නෑ නමුත් ප්‍රඥාව තිබුණ මේ ප්‍රඥාව තමයි මනුස්සයාගේ මිලකරන්න බැරිම වස්තුව බද්ධිය මේක අවදි කරගන්නඩෝ. අපි කවරුත් එපදනකොඩ මොළේ එක් ඉපදනේ. ඒක වර්ධනය කරගන්නඩෝ. ඒ සඩ හොඳ පොතපත කියවන්නෝ. චරිත කතා කියවන්නෝ. ළමයින්ගේ උපන්දිනයට පොතක් තෑගි කරඩිගෙන ගන්න. හොඳ පොතක් මන්ක්කා පුංచිලාම ඉන්න ගෙදෙරකට ගියාම මේ වට තිවුණ පොතක් පොතේනම යකා බාස්. ඒ කියෝපුයේ පොඩියකා විනාඩියන් නිකංඉන්නන භූමක යටින් යනවා පෑරණික එල්ලෙල්ල යනවා අ කරන්ට එකට ඇගිල්ල දාන්ඩ යනවා ඇයි කියව යකා බාස්නේ ඌතේගෙදර යකාවාගේ මොන ක්‍රමයකමත් මෙල්ල කරන්න බෑ පන්සල්ටාවත් වීමයි ඔක්කොම බිමට දානවා තින් කොයි අරි ගියාට පසේ මිනිස්සුන්ට එපා වෙනවානේ නෑදිච්චක මොයි පෙන්න්නන්න ගිය තැන්න මොක්කරි කඩ ලබිඳල එනකොට මිනිස්ු ඒළම එනවට කැමතින පන්සල තේමේවාන බන පින්කං එම තියෙන දසල ඒලාමයාගේ නවට අපි කැමතින කියනොන අරන් එලියටයන්න කියලා ඇයි පුංචි කාලෙ දීල තියෙනෙ නරකද ගොල්ලො තමයි ඔය මොනොක්‍රමයකින් අරි විභාග පස්ශවවෙල විශ්විද්‍යාල වලට ගියාමේ ඉන්න උන්ට කරදර කරන්නේ ඒ මන්ද මානසිකත්වේ තැනකට ගීල ඉන්ද දන්නේ ට ගීල ඇසිරෙන්නේ කෝමද ළමයින්ට පොනිිකාලි උරතාල් කරන්න ඕන ඒක්කම පරිස්සංකර ගණ්ඩත් ඕන ඒක තමයි පුරුද්ධට යන්න ඇමේ එකක්ම ගන්නන්නල ඕන සමාජයකට ගීල වැඩ කරන්නේ කෝමද ළමයි යදවවා දන්නේ නෑන පන්සල්ලකටාවත් වඳින්දවත් දැන් දන්නේ දැම් පොළුවල්ලල නලලෙතියාගෙන අන්ඩ නිදන්නේ දෙකට නැමිලනි දැන් යන්නේ ඇයි අපි ඉගැන්වේ නෑ ඉස්සරාච්චි අම්මලයේම පන්දමම් බලාගෙන කාච්චි කනෙේ පුංචි කෙල්ලෙක් කාව බෝකොල වැටිල ගොඩක් ආච්චීතින් කියවා මිනිබිරිට පුතේ බෝකොල පාගණ්ඩෙපා පෞසිිද්ධ වෙනවා මේ කෙල්ල ඉනෙත් අතතියාගත්ත දැන් අම්ම ජරි කටකාරයි කෙල්ල කිවන ඉතිංකොමද පාගන්නතු යන්නේ මේ ගොඩක් වැටිලා නියම තැනවා ඉතින් පුතේ අඉන්දල දාන්නක. විනාඩි දායදී නෑ කොස්සගත්තෙ කෙල්ලලා අතිම ඔක්කොම ඇඳල ඇඳල හිදර ඇඳල ගුණු බාජි දන්නම අන්න ආච්චි දුන්න පාඩම පුතේ හොඳට වඳන්න නැල බිමතියලා ය ආච්චි වන්ඳන්න දන්නේෙ න්නේ ඇදැන් ආච්චිත් නෑ අපිට ආච්චිත් දැන් යුරෝප්‍රමේට ඇවි ආච්චි ගැතෙක් පෝර්න්න එක ආචිත් ඒක කොටකොට තම ඉන්නේ ආච්චිත් දැම් පෝර් එක ඉන්නේ පොයදස මච්චි තියන චයෙන් න සිල්ගන් ආචි ච් බලනද. මෙලෝදයක් තේරෙන්නෑ මේක ඔබ පංකෙල තවකාටටි පෙන්න්නන්නේ. එ ඇ ඉස්සර ආච්චිටයන මිනි පිරිියෝොටික පිරිවරාගෙන ආච්චි කැවුම් අදන්න උගන්න. තවවුරුදු විශසක් විතර යන්න කොට මතක තියාගන්න මේ රටේ කැවුම් නැතිවෙන. ඇයි කවුද දන්න ඉදිරිට අදන්න. කොන්ඩ කැවුමක් කදන්න දන්න කේක් විතරත් තියි යෞක්කොම කේක් ලාස්්නතියෙන් කොකිස් ගෙඩියක් අදන්න ආශ්මියකක් කදන්න දොදෝල්ටිකක් ඇදිගාන්ඩ වැලි අලපටිකක් කදන්න ඇලපයක් කදන්න ඉදිරියට බැරිවෙන නොවා ඊට පස්සේ සුපිරිකෑම වෙනෝ ගමේ කෑම සියල්ල නැති වෙන. ඇයි අම්ම දන්නෙත් නෑ ආච්චි දන්නෙත් නෑ ිනිබිරි දන්නෙත් නෑ ඉදිරියට ඉප දෙනු ඕව කරන්නෙත් නෑ. එ නිසා සද්ධර්මය කෙළ එකත් තියෙනවා අසදධර්මය කෙළ එකත් තියෙනවා. අපි ආයුත්තේ සද්ධර්මයත් එක්ක. අසදධර්මයනං අපි අනුගමනය කරන්නේ මේ ලස්සන මනුස්සලෝකෙට ඇවිල්ලා ඊළඟට අපි මීට වඩා දුක්ඛ ඇති තැන් තියෙන බලන්න ලෝකේ ලස්සනම ලෝකෙනෙ කුරල්ලන්ගේ ලෝකේ පාට පාට කුරුල්ලො ඉන්නේ ඒ කුරුල් එෙක් වෙලා ඉපදුනානං මැරිලා 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 ඉපදින ඉපදන ආත්මය පාස කුරුල්ලමනි ඒකන උච්චරයි විසිතුරු කුරුලු ලෝකයත්වයෙන් ඇයි කුරුල්ල වෙච්ච දායඳල වූගේ වැඩීම පණවා කනයක තිරිසනෙන ආය ගැලවෙෙන්න්න බැ වඳරු ලෝකෙ බලන්න දැ ලංකාය වඳුරු වැඩිනේ ුර වැඩි වුර වැඩි ඉපන එපදන මේ මාහනෙන් ඌඩංගුමින් ෙරෙප්පු දෙකවත් ගලවන්න නැතුව කළවට තුඩින් කලිසමගා මේ ගෞම ඇ දෙකින් නොයි හනින් යන්නේ. ඉංග්‍රීසි විතරයි පුළුව මොකක්වත්මෑ ඒ මාන්‍ය වැඩියනාම එක්කෝ බල්ල වෙනවා නැත්තම් වඳුරෝ වෙනවා ඒකයිකි වේ ජෝතිතාම පරායන ආලෝකෙන් අందුරටයනවා. අසදධර්මය තිබුණු. සත්්ධර්මය තියන කෙනා ජෝති ජෝති පරායනා ආලෝකෙන් ආලෝකට මීට වඩා සැපැ ඇතිතන කුපදින. එතන ගියාම ආයුෂ ලැබෙනවා වර්ණ ලැබෙනවා සැපේ ලැබෙනවා බලය ලැබෙනවා ධනදානය ලැබෙනවා කිසිේ කඩුවක්න ොන්ද ඉකන ගණඩ ලැබෙනවා සමාජ ොද තැනක් ලැබෙනවා ගිය ගිය තැන බැබලෙනවා කොතන ගියත් සතුටුයි පැදින්නේිනෑ. මපරාජිතා යන යන තැන දිනවා. ඒම නම් පිින්වත්නී අසත්ධර්මය කියන්නේ අඳුර සද්ධර්මයක යනේ ආලෝකය. ආලෝකට යනවාද අඳුරට යනවාදයක තමන්ගේ යත්තේ. බුදුවරු කියලදුන්න විතරයි ඇදං යනවා නෙමයි. මෙන්න සද්ධර්මය මේක අසත්්ධර්මය. අසද්ධර්මය තේරුන් අරගෙන එක නැතිකර ගත්තොත් ගත්තරංවල මලකඩ කඩනොවාගේ කඩල දැම්මොත් රත්තරන් දිලිෂනවවාගේ තමන්ගේ ජීවිතයේ දිලිශනවා බැබලෙනවා. ඒම නොවුනානං අර මළකඩකාපු යකඩෙවාගේ. වැඩකට නැතුව එලොවටත් නැති මෙලෝටන් නැති දුක්කදායක ජීවිත ගත කරන්න සිද්ධ වෙන.ඒ නිසා අද පටම් මම අසත්ධර්මයෙන් දුරුවෙනවා සද්ධර්මය රෝපණය කරනවා දැම්ම ඉඳල වගාව පටන් ගන්න. රෝපනය කරලා උොඳට වතුළ දාලා ඕෝක දියුණු කර ගත්තනා මනස අන්න එයා බැබලෙන චරිතයක් දිනන චරිතයක් දෙලොව ජයගන්න චරිතයක් බවට පත්වෙනවා. ඒමනං අද දායකත්වේ දරන්නේ කඩවත පාදිංචි රුණු විශ්වවිද්‍යාලි දේෂ්ි කතිිකාචාරය, ආචාරරිය අසංක ජයසිංහ මාත්මාසා, ෛද්‍ය කෞශල්යා එදිරිසූරිය මහත්මිය කියන මේ දෙපල එකතු වෙලා. තින් අපේ නායකකාන්දුරු තමයි රුණු විශවවිද්‍යාලි කළපතිව ඉඳල අපවත්තු වනේ පල්ලතර නායකාන්දුරු උන්න්නාන්සේවත් අපි මේ අවස්ථාව මතක් කරන ගමන් තම එකම දියණිය, සුකී අර්පනා ජයසිංහගේ පලවෙනි උපන්දිනය. ඔන්න ඔොඳට රෝපණය කළලා සද්ධාව පලවෙනි උපන්දිනය දල පටන් ගත්තා. ඇම අවුරුද්දෙම ඕක දැන් ඉදිරියට යන් ලෝන. ඔක තමයි සද්ධාවේ ලක්ෂණය. තකොට ඒදියනිය ගෙදරට වැඩඇති, සමාජිට වැඩ ඇති, පන්සලට වැඩඇති, රටට වැඩ ඇති, ජාතියට වැඩ ඇති. කුල කුමරියයක් බවට පත්යෙන. ඔය වයිස්සේ ඒලාමි ති අයින පාටිධාන්න ගියයාාම ඒලාමයක් ගෙදරටත් වැඩක් නෑ රටටත් වැඩක් නෑ ඇම දාමරට පාටිදාගෙනම ඉන්දී. අද ඉන්න ඕනතරම් නයික් ලබ් බොල්ටම යන කෙල්ලු මන්දක්කාාන කෙල්ල දෙන්නේ බියටින් අතරක් පපිවිතියාගෙන එනවා එලියට. අන්න පාටිදාාපු තැන්වල පුරුදු වෙච්චදේ. සද්ධාව රෝපනය කරන්ඩයි පුංචි දුවට විශාකා උපාසිකාවට වගේ දීර්ගාවි සම්පත් නීරෝගි සම්පර් ලැබේවා කියලප්‍රාර්ථනා කරනවා. දායක යෝවලගේ දෙමාපියන් වන විස්ලාමික උඩ ගෙදරලාගේ ජයිසිංහ මාතාසා පත්මිනී ජයිසිංහ මාත්මියටත් නීතිකඥ ඇන්ටන් ජයිස් එදිරිසූරිය මාතාසා මාලිනී එදිරිසූරිය මාත්මියයටටත් දිගා සිරි ප්‍රාර්ථනා කරනවා සෙත් පතනවා සෞධ සෞදරියන් වන නාලක ජයසිංහ මලිකා ජයිසිංහ ඉේසා එදිරිසූරිය යනායගේ විවාග ජීවිත සියලු ආකාරයෙන්ම සාර්ථකවීමටත් සාභාගිවෙන සියලු ඥාතීත මිත්‍රාධීන්ගේ සියලු යාාපත් බලාපොරොත්තු. ඉෂ්ට සිද්ධවීමටත් දසවෙනි උපන්ධනය සමරණ උවින් උත්සර පුතුටටසාහ අප සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට උතුම් නිවන්සුව ලැබීමටත් දේශකයානාන් වහන්සේයට සෙත්පතන්ඩත්, බෞදධ්‍යයානාලිකාවේ අපේ අපුවත් වී වදාළ. රනගම කුසලදම්ම නායකමයිමියන් වහන්සේ ප්‍රධාන. අපවත් වුණු සියලුම සංගරත්නයට පින්දෙන්දත් පාස්කු දවස මියගේ අයිංසක කතෝලික ජනතාවට පින් අනමෝදාන් කරන්නත් රට ජාතිය වෙනවෙන් දිවිපිදු රණවිරුවන්ට පං අනමෝදාං කරන්න තමයි. කඩවත පදිච රුණු විශ්විද්‍යාල ේෂ්ට කතිිකාචාරය ආචාරය අසංක ජයසිංහ මාතාසාහ වෛද්‍ය කෞශල්යා එදිරිසූරිය මාත්මියය සමන්ග්‍ය සිංගිති දියනියත් පවුලේ සේල දෙනත් එකතු භාගි කරගෙන සබ්බදානං ධම්මදානන් ජිනාති මේ ධර්මදානය බෙදා දුන්න. මේ පින් බෙලෙක් අපේ පුංචි දියනියගේ පලවෙනි උපන්දිනී සිටම මේ පින්කං ඉදිරියට කරගෙනයන්න ශක්තිය වාසනාව ලැබේවා මියගියයායට දෙවියන්ට ඔබට අපට සෑම් දෙනාට බෞද්ධයාාකාරියම අණ්ඩලට අසත්ධර්ම දුරු කරගෙන සද්ධර්ම ඇති කරගෙන. මෙලවත් ජායගෙන පරලවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුත් ජයගෙන මාරයියත් ජයගෙන් බුදුර ජාණන්වහන්සේ සැපයි සැපයි කියාපු උතුම් නිවන්සුව පිණිසම පවතීවා කියල කවුරු සාධ කියාන්